අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත ජනපති මල්වතු වස්ගිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගනි ලබන මාසයේ වන විට සහල් කිලෝවක් රුපියල් 300 දක්වා ඉහළ යාමේ අවධානමක් ඉදිරියේදී සහල් පෝලිම් සහල් නිෂ්පාදකින්ගේ සංගමේ නනතුරු ඇඟවීම් ගෑස් පෝලිම් තව දුරටත් රටේ අර්බුදවලට ප්‍රධාන හේතුව පාලකීන් දූෂිත වීමයි විසහෝසි කළ යුතුයි නව විවස්ථාවක් අපි ගේනවා අනුර කියයි ගුරු විදුහල්පති වැටු විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම හෙටින් ඇරඹෙයි ප්‍රංශයෙන් අලුත් කොවිඩ් ප්‍රභේදයක් විකෘති 46ක් එන්නත් වලට අඩු ප්‍රතිචාර දක්වන බවට තොරතුරු දැන් දේශීය පුවත් ඊයේ දින දලදා සමිඳුන් වන්දනා කරමින් ආශිර්වාද ලබාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදක ආශිර්වාද ලබාගෙන තිබෙනවා මල්ලතු මහ විහාරයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මල්ලතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක නව වසරට ආශිර්වාද ලබා ගනිමින් සුහද පිළිසඳරක නිරත වුණා මල්ලතු විහාර භූමියේ ඉදිකිරෙන නව විහාර මන්දිරයේ ඉදිකිරීම කටයුතුද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා इन अनतुरुव अस्गिरी महाविहारेट पेमिनी जनाधिपतिवरया अस्गिरी पार्श्वे महानायक अतिपूज्य वरकाकुड श्री ज्ञानरत्न महानाहिमियन बेहदक आशीर्वाद लबा गत्ता अस्गिरी गेडिगे रज महाविहारस्थानेट पेमिनी जनाधिपतिवरया विहार मंदिर वेंदपुदा गनिमिन अस्गिरी पार्श्वे अनुनायक अतिपूज्य वेडुर्वे श्री उपाली नाहिमियन बेहदक उन्वहंसे समग पिलिसंदरक निरतवुना විහාර පරිශ්‍රයේ සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතියද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලුවා. පසුව ජනාධිපතිවරයා පැමිණි අස්ගිරිය උඩුගම විහාරස්ථානය වෙතයි. එහිදී සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද කළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදාස හිමිපාණන් රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට අනුශාසනා කළා. ජනාධිපති වරයා අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය මැදකම ධම්මානන්ද හිමියන් ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය ජය පිරිත සජ්ජායනා කරමින් අස්ගිරි මහා විහාර මහා පිරිවෙන වෙත පැමිණි ජනාධිපති වරයාට ආශිර්වාද පළ කළා. ගුරු විදුහල්පති වැඩුක් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛයේ මේවන විට නිකුත් කර තිබෙනවා. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවා. මේ අතර චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු තමන් ක්‍රියාත්මක කළ සියලු වෘත්ති සමිති ක්‍රියාවලින් ඉවත් වන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ සඳහනය ප්‍රකාශ කළා. දින 100කට අධික කාලයක් පුරා ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනයේ ඇතුළු සිය වෘත්තීය සේවා වලින් ඉවත් වී දෙවැන්ත වැඩ වර්ජනීක නිරත වුණා. ඒ සිය වැටුප් ගැටලුවට නිසි විසඳුමක් ඉල්ලමින් වසර ගණනාවක් පුරා පැවති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා රටේ සමස්ත ගුරුවරුන්ගෙන් එක් වෘත්තීය සමිතියක් දෙකක් ඇරෙන්නට සියලු ගුරු වෘත්තීය සමිති උද්ඝෝෂණ පවත්වමින් සිය වෘත්තීය අරගලය ගෙන ගියා. මේ පිළිබඳව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වීම සමග ගුරුවරු සිය වැඩ වර්ජනය අවසන් කරමින් සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් මාස ගුරු වෘත්තීය සමිතිය අනතුරු අඟවා සිටියේ ජනවාරි සිට සිය වැටුප් විෂමතාව ඉවත් කරමින් වැටුප් වැඩි කරන බවට රජය ප්‍රකාශ කළද එය ක්‍රියාත්මක නොවන බවට තොරතුරු ලැබී ඇති බවයි. එසේ වුවහොත් රට පුරා යලි දෙවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගුරු වෘත්තීය සමිතිය අනතුරු අඟවා සිටියා. මෙවන් පසුබිමක් තුල ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය මේවන විට නිකුත් කර
තිබෙනවා. ඒ රාජ්‍ය සේවා පළත් සභා හා පළත් පාලන අමාත්‍යංශ ලේකම් වරයාගේ අත්සනින් යුතුවයි. අදාළ චක්‍රලේඛය 2022 ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගෙන් විමසීමක් සිදු කළා. අපේ රටේ මිනිස්සුන්ට දැන් පෝලිම් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. දැන් තියෙන පෝලිම් වලට අලුතින්ම එකතු වෙන පෝලිමක් ගැන අද තොරතුරු අණාවන්නේ වුණා. ඒ අලුතින්ම එන්න තියෙන පෝලිම තමයි සහල් පෝලිම. ඉදිරියේදී සහල් කිලෝවක් රුපියල් 300ක් දක්වා ඉහළ යාමේ අවධානමක්ද පවතිනවා. මේ බව කියන්නේ එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමයයි. ශ්‍රී ලංකාවේ අපි ප්‍රධාන ආහාරයේ විදිහට බත් තුන් වේලටම ගන්නා ජාතියක්. නමුත් අද වන විට සහල් මිල රොකට් වේගයෙන් ඉහළ යමින් පවතිනවා. ඊට ප්‍රධානම හේතුව පොහොර ගැටලුවයි. අස්වනු නොලැබීම, අස්වනු බාලවීම හා වගා ප්‍රමාද වීම මෙන්ම ගොවීන් වගාවෙන් ඉවත්වීම මෙම පළදාව පහත වැටීමට හේතු වෙලා. කිරිපිටි ගෑස් මෙන්ම ඉදිරියේදී සහල් වලටත් පොලිමේ ඉන්න සිදුවන කාලයක් උදා විය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. ඉදිරියේදී සහල් කිලෝවක් රුපියල් 300ක් පමණ විය හැකි බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ. පහුගිය සති දෙක තුන ඇතුළතදී සහල් කිලෝ එක විශේෂයෙන් නාඩු සහල් කිලෝ එක රුපියල් 20කට පමණ මිලකින් ඉහළ ගියා. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ පොහොර අර්බුදයත් එක්ක අස්වැන්න අඩුවීම සහ වාරයේ සිද්ධ වෙච්ච මේ තත්ත්වයත් එක්ක ගත්තයින් පස්සේ ලබන මාසේ අන්තිම වෙද්දී ලංකාවේ ඇතුලේ විශාල සහල් නිගයක් ඇති වෙන්න පුළුවන්. අර කිරිපිටි ගෑස් වගේම පෝලිං ඇති වෙන්න පුළුවන්. ආණ්ඩුවට සිද්ධ වෙයි මේ අවුරුද්ද තුලදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් නැත්නම් ලක්ෂ 10ක් විතර ආනයනය කරන්න. ඒ වගේම අපි දැක්ක ආණ්ඩුව කියනවා ගොවියට වී කිලෝවක් වෙනින් රුපියල් 75ක මුදලක් දෙනවා කියලා. වෙළඳපොලේ වී කිලෝ එකක් පුද්ගලික අංශයෙන් රුපියල් 95ට මිලට ගන්නවා. අපිට තේරෙන විදිහට වී කිලෝක මිල ඊළඟ දවස් කීපෙදී ලකන්නේදීත් මේ පොහොර අර්බුදය විසඳ ගන්න බැරි වුණොත් හාල් කිලෝ එක මිල 300 දක්වා වුණත් යන්න පුළුවන්. මාදේ මේ අතර සුපුරුදු විදිහට ගොවීන් අදත් චෝදනා කළේ සිය වගාවන් විනාශ වී ඇති බවටයි. ලැබෙන පොහොර ටිකක් ප්‍රමිතියක් නැති බවද ඔවුන් පවසනවා. මේවට හොඳට තෙල් පොහොර ගිහින්න තිබ්බනම් අපට මේ හොඳ ආදායමක් ගන්න තිබුණා. දැන් ඊළඟ දියර පොහොර ද එක දවස් 14න් එක වර්ගයක් ගැහුවා. ගොයන් අතින කහා ගැහින. ඒ තියෙන්නේ ඒ දියර පොහොර වලට. මේ පාර ෆෝරම් එකක් කරන්න ගියා කියලා දන්නවද? මේ පාර ෆෝරම් එකක් කරන අර එළවලු ෆෝරම් එකක් කරන්න ගියා. නුවරඑළියෙන් ඒකට රුපියල් 15000යි. මේ වැඩක් නෑ ගැහුවට. ගොයන් කාම කාපට හැදෙන්නේ. ඔයකින් කාට කියන්නද? ඉතින් දැන් අපිට කියන්න තියෙන උඩ ඉන්න දෙයියන්ට විතරයි. නැත්නම් කොහොමද තුමානම් ගහන්නේ නැති කලවම් කරලා රතු පාට සුදු පාට හතු පාට සියකල කලවම් කරලා අලු පාටයි. ඉතින් ඒ වටේ ගියාට මතක නැතිවද? අපින් නම් වර්ග හතරක් දුන්නේ නෑ. වර්ග දෙකයි අපිට දුන්නේ. දුන්නේ නෑනේ. ඔය තුමානම් කලවම් කරලා බෝතලයක් ගහන්නේ නැති කලවම් කරලා වර්ග හතරකින්ම. ඒ අක්කු කියනවා අපිට කරලා හරියන්නේ නෑ. අපි දැන් කොම්පෝස්ට් ගහනවා. දැන් මේ ගහන්න යන්නේ මේ නැනෝ පොහොර. නැනෝද මොනවද දැන් මේ දීලා තියෙන කාබනික පොහොර මේ. මේක දැන් මේ ගහන්න යන්නේ. ඔය මෙති වෙනස් වුණාට පස්සේ දැන් හිටා නිදා වෙනකොට එයා මාරු කරයි. ඒ තියලා තේ පොහොර. මේ දින 45ක් වෙනා ගන්නකම් බලන්න මාතු පොහොර ඇටයක් නැහනේ. මේ ගහන්නේ මේ තුන්වැනි පාර. ඉතින් මේවා මොකද අපි කරන්න කියන්නේ කොහොමද හැදෙන්නේ මේවා දැන්? අපිට අපි සල්ලුවට පොර දුන්නා නම් අපිට මේ ගොවිතැන් අපි අසාර්ථක වෙන්නේ නැහැ මේ 7-8000 හරි පොර ටික දුන්නා ඉවරයි. 100 හරි කවන්නේ පොර දුන්නා නම් ඉවරයි. මේ අතර ගාල්ල යක්කල මුල්ල නැවුම්ගල තේවගාකරුවන් තේවගාවට සුදුසු පොහොර ඉල්ලා ඊයේ රාත්‍රියේ පන්දන් දැල්වමින් විරෝධතාවයක නිරත වුණා. අදත් රට පුරා ගෑස් සහ භූමි තෙල් පොලේ පාරිභෝගිකයින් දැන් ගෑස් අතහැරලා දර භාවිතයට පුරුදු වෙමින් ඉන්නවා. ඒ නිසා ගෑස් වෙළෙන්දන් ගෑස් එක්කම දරක් විකුණන්න පටන් අරන්. අදත් රට පුරා ගෑස් පොලිම් භූමි තෙල් පොලිම් දක්නට ලැබුණා. මේ කොළඹ හුරුකොඩවත්ත මඩකලපුව කාත්තන්කුඩි සහ ගාල්ල නගරයේ ගෑස් අලෙවි සල් ඉදිරි පිට දක්නට ලැබුණු පොලිම් ආම්දල් ගත්තා ඉතින් පොලිම තමයි ඉතින් සැප තමයි ඉතින් ඔස්සේ ඔක්කොම දාලා තමයි මෙතන පොලිම ඉන්නේ වෙන මොනායි ඉතින් දුක තමයි හැමදාම පොලිම ඉන්න ඕනේ අපි
දීප පළයට ගන්න තමයි තියෙන පරිප්පු අපි හම්බ ගන්න යන්නද නැත්නම් මේ පොලිමෙන්ටද කියලා උදන්නෙත් නෑ සපයි 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 අපි මයින්ඩ මාත්‍රය ගොඩ මාත්‍රයට ඔක්කොම දුන්නා දැන් හොඳට සතුටුයි සලකනවාගෙන පට්ට ඉදිරිය සලකනවා ඒකට මේ පොලිමින් එම දාම පොලිමේ නැත්නම් පාම් පොලිමේ ගෑස් පොලිම ලාමුතෙල් පොලිම මොනවද සානේ දීලා තියෙන්නේ මොකද දීලා තියෙන්නේ අවුරුදු 70ක් කරත් අපිට පොලිමේ ඉන්නුනා මොනව කරන්නද අපේ අවසාන කාලේ මේ අපිට මේ මෙච්ච එකයි දුක කිසිම සානයක් දුන්නේ නැහැ අපිට ගෑස් නැහැ පිටි නැහැ සීනි මට දැනෙන්නේ 70 පොලිමට අපි දැන් ඇවිල්ලා තින්නේ යන්නටම ඕනේ මොනා කරන්නද තවත් මේ නිදා ගන්නද මෙතන තෙල් ලාම්පුතෙල් ආවට වැඩක් නැහැ ලාම්පුතෙල් ලිප ගන්න යනකොට දැන් ඒකටත් ගණන් මම සර්ම අල්ලගෙන ඉන්නේද සාන දෙන්නකම් සාන යා දෙයි තීන සානත් ගත්තමු බඩ පුරවන්න මේ අතර ගාල නගරයේ ගෑස් නොමැතිකම නිසා ආපනශාලා රැසක් අදත් වසා දමා තිබුණා. වෙළඳසල් හිමියන් පවසන්නේ ගෑස් නොමැතිකම නිසා තමන් ආහාර පිසීමට දර ලිප් භාවිතා කරන බවයි. දැත්තෙත් නෑ දරත්තෙත් නෑ කවද ගෑස් එවිද කියලා කියන්නත් පිපුරුවක් කවන්න තියෙනවා නම් ඒත් නෑනේ දැන් හොටල අහන්න තමයි වෙන්නේ යන්න බැහැනේ ඉතින් මෙහෙම ගෑස් නැති ප්‍රශ්නේ හරි ප්‍රශ්නක් කියලා තියෙනවා දැන් අපිට කියනවා මේ දර ලිප් වල තමයි උයන්නේ මේ දර ලිප් වල පුළුවන් රයිස් ඇන් කරි බත් එක ගන්න පුළුවන් රයිස් ඇන් කරි එහෙම හදන්න පුළුවන් ඒ රයිස් කොත්තු සෝඩිස් එහෙම ගෑස් නැතුව කොහොමවත් හදන්න බැහැ නේද අදින අපිට කඩේට හැමදාම කඩවල දෙකට ගෑස් දෙකම වාරක් ඕන මේ අතර බණ්ඩාරවිල කහත්තේවිල අලවිසලක ගෑස් සමග දර විකිණීමට තබා තිබූ ආකාරයයි මේ එසේම ගෑස් හිඟය ගෑස් පොලිම ඇතුළු ජීවන වියදම් ඉහළ යාමට විසඳුමිල්ලා ඊයේ කටුගස්තොට ප්‍රදේශයේදී පන්දම් විරෝධයක් පැවැත්ුණා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එච් එම් ඒ හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් අද පොලිම ගියක් ඇති වෙලා මේ ආණ්ඩුවට කරන්න බැරි නම් ආණ්ඩුව අතරලා යන්න ඕන ජනතාව ඡන්දෙ දුන්න අය දැන් නම් මහින්ද රාජපක්ෂ මෙත්තමාගේ අර සාටේ ඇල්ලන්න තමයි සිදු වෙලා තියෙන්නේ අද අපිට වෙනත් ආණ්ඩුවල වෙනත් රටවල ඉඳ උදව් කරන්නත් බැරි තත්ත්වයකටපත් වෙලා දැන් මහ බම්පෝරි ගහනවා අපේ මහා බැංකු අධිපතිතුමා අද රට ප්‍රපාතයේ වැටලා අමාරයි ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා ඒ නිසා මේ ආණ්ඩුව බලා හරිය යුතුයි කිසිවෙකුට කිසිවෙකු වග නොකියන තත්ත්වයක රට නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා රට ගොඩනැගීමට නම් අදූෂිත පාලනයක් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ අදූෂිත පාලනයක් ගොඩනැගිය හැක්කේ ජාතික ජනබලවේගයට පමණක් බවද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා රටට නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා මේ වන විට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා අපේ රටේ අද විශාල පරිපාලන අවුලක් නිර්මාණය කරලා තිබෙනවා. කිසිවෙක් කිසිවකට වග නොකියන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ආණ්ඩුවේ අමාත්‍යවරු ගෑස් සමාගමේ සභාපති පත් ගන්න කතා කරා. ඉතින් ගෑස් සමාගමේ සභාපති පත් කරන්නේ ජනාධිපතිවරයා. අපි පත් කරා වගේ. කුසිකර්ම අමාත්‍යසේ ලේකම්වරයා රටට විය හැකි අනතුරු කල්තියක් ඉදිරිපත් කරයි කියලා ඔහු මාරු කරනවා. පාරිභෝගික අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ඔහු ගෙදර යවනවා. විදුලි සංදේශ නියාමන කොමිෂමේ TRC කේ සභාපතිවරයා ඉල්ලා අස්සලා ගෙදර යවනවා. පෞගේද ලොකු ප්‍රවෘත්තියක් වාර්තා වුණා මොකද ජනාධිපති PB ජයසුන්දර ගෙදර ගියා කියලා. හැබැයි මට හම්බුණා දැන් ගැසට් නිවේදනය. ඒ ගැසට් නිවේදනය තමයි සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍ය ධූරින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය. ඒ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා අමාත්‍ය ධූරින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ගහලා තිබෙනවා. අතිකර ජනාධිපතිගේ නියමයේ පරිදි PB ජයසුන්දර ජනාධිපති ලේකම්. මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද මේ වෙලා තියෙන්නේ? ඉල්ලාසු PB ජයසුන්දර අපි දන්නේ නැහැ. එහෙම නේද වාර්තා වුණා. සුසිල් ප්‍රේමජයන්ත වයින් කරනවා. ඉතින් රටේ වියවුලක් නැද්ද? කිසිවකට කිසිවක් වග නොකියන තත්ත්වයක් අද අපේ රටේ නිර්මාණය වෙලා තිබෙනවා. මෙවැනි විශාල අර්බුදයක් තිබෙති මුදල් අමාත්‍යවරයා දෙසැම්බර් මාසේ 10 වෙනිදා අයවැය අවසන් වෙනවා. දෙසැම්බර් මාසේ 14 වෙනිදා ලොස් ඇන්ජලිස් වලට යනවා. මෙවැනි විශාල ඩොලර් අර්බුදයක් තිබෙති කිරිපිටි දිග නිදහස් කරගන්න බෑ වරාය කන්ටේනර් වල හිර වෙලා අග්‍ර අමාත්‍යවරයා ප්‍රයිවට් ජෙට් යාන අරගෙන තිරුපති යනවා. ඔබ හිතනවද මේ පාලකයන් මේ රට ගොඩනගන්නේ කියලා? මේ රට ගොඩනගන්න නම් අදූෂිත පාලනයක් අවශ්‍යයි. ලෝකේ රටවල් විනාශ කළා තිබෙන්නේ පාලකයා දූෂිතෙක් වුණාම. පාලනය දූෂිතෙක් වුණාම තීන්දුව තීරණ ගනු ලබන කෙනා දූෂිතෙක් වුණාම
අපේ රටේ මේ ඇතිවෙච්ච විනාශයේ ප්‍රධාන පංගුව පාලකයා දූෂිතේ පාලනය දූෂිතේ මම මේක හිටපු අගමැතිතුමාට මූණටම කිව්වා පාර්ලිමේන්තුවේ ඔබතුමාට චීන සමාගම් වලින් 2015 ඔබතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට 12 මිලියන 6.5ක් ලබා දීලා තිබෙනවා මා ගාව චෙක්පත් තියෙනවා අංකත් තියෙනවා එතුමා කිව්වා එනිසා අපි පළමු කොටම මේ දූෂිත පාලනය වෙනුවට අදූෂිත පාලනයක් ස්ථාපිත කරනවා එය කළ හැකි වන්නේ අපට පමණක් බව අපි ඔබට සාතික කරනවා රටේ අමාත්‍යවරයෙක් තමන්ගේ ධූරයෙන් එළියට වැටෙනවා අයින් කරනවා අයින් කරපම රටේ අග්‍රාමාත්‍යවරයා කියනවා මටත් ඒක කිව්වේ නෝනා කියලා ඉතින් එහෙනම් මෙතන නැද්ද විවස්ථාව තුල තනි ඒකාධිකාරී බලයක් නිර්මාණය වෙන්නේ නැද්ද නිර්මාණ වෙලා තිබෙනවා තමන්ගේ ඔළුවේ ඇති වෙන මනස්ගත සිතුවිලි යලකන්නේ තීන්දුවක් කරගෙන මහ කන්නේ කාබනික පොහොර වගාව මොකද කරලා තිබෙන්නේ විශාල ව්‍යසනයක් ඇති කරා ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරගෙන් අපි ඇහුවොත් කාබනික පොහොර වැඩේ කොහොමද ඒක නම් මහ පිස්සුවක් කියලා ඒ අපිට ජනාධිපතිතුමාට අපි දිස්ත්‍රික්කයට නැගලා යනවා මාරයි කියලා එයි මේ විවස්ථාව විසින් නිර්මාණය කළා තිබෙන්නේ ජනතාවට වග කියන ජනතා නියෝජිතයෙක් නෙවෙයි පාලකයාට ජනාධිපතිවරයාට වග කියන ජනතා නියෝජිතයෙක් එනිසා මේ විවස්ථාව සංශෝධනය කරන්න අපි උත්සාහ කරනවා අලුත්ම විවස්ථාවක් අපේ රටේ ජනතාවගේ ජන සහභාගීත්වයක් ජනතා නියෝජිතයාගේ ගෞරවය සහ ඔහුගේ වගකීමත් ඉටු කළ හැකි නව විවස්ථාවක් පිළිබඳ අපි කල්පනා කරමු රජයේ ලබා දී ඇති සහන පිළිබඳව සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළු අදහස් කිහිපයක් දැන් මහකන්නේට පෝර ටිකට් ගොවි ජනතාව පාරකට බැහැ පෝර රියව් කියලා උද්ඝෝෂණ කරා ඒ තත්ත්වෙට පත් කළා තියෙදි දැන් කියනවා ගෙවතු වගා කරපන්ලු රුපියල් 5000 ගානේ දෙන්න වගා කරපු මිනිස්සුන්ට පෝර ටික දෙන්න බැරුව ඒ මිනිස්සු අනාථ කරලා දැන් විච්චාවල් පෙන්නනවා සල්ලි අච්චු ගහලා ගෙවතු වගාවට සල්ලි දෙන හැටි අපි බැලුවේ මොන හතක් තියෙනයි කියපු ඇමතිවරයාට මේ වගේ මොලේ පහළ වෙන්නේ එක හුවක් කෑවම 5000 නම් තව දෙකක් තුනක් කෑවනම් කොහමද කියලා තමයි මිනිස්සු අහන්නේ. බැසිල් රාජපක්ෂ මෙතුමා වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මේ රටේ ගොවියාගේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න අධිකරු ජනාධිපතිතුමා මේ වෙලාවේ මැදිහත් වෙලා ඉන්නවා. මේ රටේ ඩොලර් ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න මහ බැංකු අධිපතිවරයා එක්ක සාකච්ඡා කරමින් මුදල් අමාත්‍යවරයා කටයුතු කරගෙන යනවා. ඒ නිසා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරනවා මිසක් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් කතා කිරීම රටේ ජනතාවට පළක් නෑ. එයා කන්ඩිෂන් මැෂින් පුරවන්න බටන්න. මෙහෙම ගියොත් මට පේන්නේ තටියක් කළා යනකොට මේ පාර යන වාහනේම හිටපු ගාම බුම් ගාලා ඇයි එක. දැන් සිද්ධ වෙන වැඩවල ප්‍රමිතියක් නැහැ. ප්‍රමිතියක් නැහැ කියන්නේ දූෂණය බරයි. ලාභ බාල බඩු. ජනතාවට බාල විදියට ජීවත් වෙන්න පාර කපලා තියෙන මේ ආණ්ඩුව. අපි දන්නවා ජනතාවගේ දුක. මේ රට දැන් මේ වෙනකොට තියෙන තත්ත්වේ. බයිපාස් කරපු ලෙඩෙක් වගේ. සත්කම කළාට පස්සේ මේ ලෙඩාට එකපාර ඇඳෙන්න ගිටින්න බෑ. එකපාර ඇවිදින්න බෑ. ක්‍රමෙන් ක්‍රමේ ටිකෙන් ටික තමයි Taman සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න ඕනේ. ඩොලර් එන්නේ නැත්තම් බේජ්ජින්නන්න බෑ. ඩොලර් එන්නේ නැත්තම් අඬන දරුවන්ට කිරිපිටි දෙන්න පුළුවන් කමක් නැහැ. අඬන ගොවි ජනතාවට පොහොර දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මුළුමහත් රටේ ආර්ථික පද්ධතියට කිසිසේත්ම වාසියක් වෙන කාරණයක් නෙමේ සිද්ධ කළේ. තවත් අති භයංකර ක්‍රියාවලියක් සිදු කරේ. මුදල් අත්තු ගැසීමේ නැරෙන්න වෙන සහන දීම ආදායම් මාර්ගයක් මේ අවස්ථාවේ අපේ රජයට ඇති වෙලා තියෙනවායි කියලා හිතා ගන්න දැනෙන්නේ නැහැ පේන්නේ නැහැ. පැලස්තර විසඳුම් තුලින් ප්‍රශ්නය තල්ලු කර ගැනීමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට අද අපි මේ මොහොතට පත් වෙලා තියෙනවා ඉතිහාසයේ සිදුවෙච්ච ඒ තීරණත් එක්ක. ඒ නිසා එවන් තීරණ අනාගතයට ගෙන යෑම නුසුදුසුයි කියලා අපි විශ්වාස කරනවා. තාම ගෑස් නැතුව මිනිස්සු පෝලිං වල ඉන්නවා. ගෑස් ගත්තා ඒව පාවිච්චි කරන්න බය, ගෙවල් වල ඉන්නත් බය. නමුත් අද වෙනකම් මේ ප්‍රශ්නය ගැන කවුරුවත් වගකීමක් අරගෙනත් නැහැ. උත්තරයක් දීලත් නැහැ. අපිට ලැබිලා තියෙන්නේ අතිශයින්ම උද්දච්ච ප්‍රතිචාර. මෙවැනි ප්‍රශ්න තියෙනකොට අපිට නිකන් සොච්චා සහනයක් දීලා මේවා විසඳන්න බෑ කියන එක මං හිතන්නේ අද වෙනකොට අපි සියලු දෙනාම දන්නවා. වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම හෙට ආරම්භ වීමට නියමිතයි. ඊට සුදුසුකම් ලබන දරුවන්ට එන්නත ලබා ගන්නා ලෙසයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලා සිටින්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම හෙට ආරම්භ කිරීමට නියමිතයි. එෙහිදී එම දරුවන් සඳහා එක් මාත්‍රාවක් පමණක් ලබා දීමටයි සෞඛ්‍යංශ තීරණය කර ඇත්තේ. මෙම වැඩසටහනට සමගාමීව බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත්තේ නැති පුද්ගලින්ට එම එන්නත් මාත්‍රාවද ලබා ගත හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.
ඒ පාසලෙන් දැනුම් දීමක් කරන ආකාරයට තමා දරුවන් ඒ සඳහා යොමු කළ යුත්තේ ඒ වගේම ඊට සමගාමීව තුන්වන මාත්‍රාව ලබා ගැනීම සඳහා ඕ පළමු දෙවන මාත්‍රාව වෙන්න පුළුවන් ඒක උනත් ලබා ගැනීමට සියම් කිසි කෙනෙකුට අවශ්‍ය වෙනවා නම් එම අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හමුවන්න හමුවලා මේ එන්නත් ලබා නොගත් සියලු දෙනාටම එම දිනේ නොවේ නම් වෙන දිනයක් ලබාගෙන හෝ ඒ සඳහා ඒ එන්නත් ලබා ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොවිඩ් ව්‍යසනයේදී ශ්‍රී ලංකාව නිසි කළමනාකරණයකින් යුතුව ඒ මනාව පාලනය කර ගැනීමට සමත්ව ඇති බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජීඕ මහතා ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹපැල මහතා හමු අවස්ථාවේදී විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන කොරියානු ජාතිකයින්ටද කිසිදු වෙනසකින් තොරව එන්නත ලබා දීම දැඩි ඇගයීමකට ලක් කරන බවත් එවැනි පසුබිමක ශ්‍රී ලංකාව ක්‍රියා කිරීම අනිකුත් රටවලින්ද ඇගයීමකට ලක් විය යුත්තක් බවයි තානාපතිවරයා ප්‍රකාශ කළේ. එසේම ශ්‍රී ලංකාව හා කොරියාව අතර දැඩි මිත්‍රත්වයක් පවතින බවත් එය දෙරටම වැදගත් වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෙහිදී අදහස් දක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹපැල මහතා ප්‍රකාශ කළේ එළමෙන ජනවාරි 29 වනදා වන විට මෙරට ජනතාව එන්නත් කරණයට ලක් කිරීම ආරම්භ කර වසරක් සපිරෙන බවයි. ඒ තුල කොවිඩ් පාලනයෙන් රට විශාල ජයග්‍රහණයක් කරා ගෙන යාමට හැකි වූ බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා. මේ අතර පවතින තත්ත්වයේ හමුවේ සංගීත සංදර්ශන හෝ එලිමහන් සංගීත ප්‍රසංග සඳහා නිර්දේශ ලබා නොදෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ. දැනට රට තුල සාමාන්‍ය ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්නේ නිරෝධායන ආඥා පනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දෙසැම්බර් මාසේ 31 වෙනිදා නිකුත් කරපු මාර්ගෝපදේශය අනුව ඒ මාර්ගෝපදේශය අනුව අපිට එලිමහන් සංගීත ප්‍රසංග හෝ එලිමහන් සංදර්ශන පැවැත්වීම සඳහා කිසිදු අවසරයක් ලබා දීලා නැහැ. ඒ නිසා අපි බොහොම කාරුණිකව ඉල්ලනවා සෞඛ්‍යාධිකාරී කාර්යාලවලට මහජන සෞඛ්‍ය පරිශුභවරුන් හමු වෙන්න එන්න එපා. සංගීත සංදර්ශන හෝ එලිමහන් ප්‍රසංග සඳහා නිර්දේශ ලබා ගන්න අපිට දැනට පවතින නිරෝධායන නීතිය අනුව ඒ සඳහා නිර්දේශ ලබා දීමේ හැකියාවක් නැහැ. ඒ වගේම යම් අයෙක් මේ නීති වලට පටහැනිව කටයුතු කරොත් ඔවුන් නිරෝධායන ආඥාපනත උල්ලංඝනය කිරීමකුත් වෙනවා. ඒ නිසා මේ පවතින තත්ත්වය නිරවුල්ව නිරාකරණය වන තුරු සංගීත සංදර්ශන සහ එල්මාන් ප්‍රසාද සඳහා අවසර ලබා දීමේ හැකියාවක් නීතිමය වශයෙන් අපිට නැහැ කියන එක අපි අවධාරණය කරමු. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 550 දෙනෙකු ඊයේ තහවුරු වුණා. විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 2 දෙනෙකුද ඊට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 589,479 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 10ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,056ක් ලෙසයි. ප්‍රංශයෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. මෙම නව ප්‍රභේදයේ විකෘතිතා 46ක් ඇති බවටයි අධ්‍යයනයකින් තහවුරු වී ඇත්තේ. ප්‍රංශයෙන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රංශයෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරස ප්‍රභේදය නම් කර ඇත්තේ B.1.6.4.0.2 ලෙසයි. කැමරූන් සිට ප්‍රංශයට පැමිණි සංචාරකයෙකු තුලයි මෙම වෛරසය තිබී ඇත්තේ. මෙම විකෘති ප්‍රභේදය දකුණු ප්‍රංශයේ පුද්ගලින් 12 දිනකට ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. නව කොවිඩ් ප්‍රභේදයේ විකෘතිතා 46ක් පමණ ඇති බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. නව වෛරස් ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතීද යන්න නිශ්චිතව තහවුරු වී නැහැ. දැනට හඳුනාගෙන නැති ස්පයික් ප්‍රෝටීන් විකෘති දෙක නව ප්‍රභේදයේද දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. දැනට සිදු කර ඇති පරීක්ෂණයකට අනුව නව ප්‍රභේදය එන්නත්වලට දක්වන ප්‍රතිචාරය අඩු බවද අනාවරණය වී තිබෙනවා. වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මාස 12 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහ අධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගිහන් කුලතුංග මහතා දැනුම් දුන්නේ මෙම නඩු තීන්දුව සූදානම් කර ගැනීමට නොහැකි වූ හේයින් එය ප්‍රකාශ කිරීම ලබන 12 වනදාට කල් තබන බවයි. 2012 වසරේ නොවැම්බර් මාස 9 වනදා වැලිකඩ බන්ධනාගාරයේ තුල රඳවා සිටි රඳවියන් සන්තකයේ තිබූ නීති විරෝධී හා තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම බන්ධනාගාරය තුලට ඇතුළු වී මෙහෙයුමක් ආරම්භ කළා.
එම මෙහෙයුම අතරවාරයේ බන්දනාගාරය තුල තිබූ ආයුධ ගබඩාව බිඳ එහි තිබූ ගිනි අවි රැඳවියන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව ගැටුමක් නිර්මාණය වූ අතර එම ගැටුම මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේනාංක 3ක් බන්දනාගාරය තුලට යොමු කෙරුණු බවද නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අදී චෝදනා පත්‍රයේ සඳහන් වනවා. එම ගැටුම මැඩ පැවැත්වීම සිදුවන අතරවාරයේ මෙම නඩුවේ චෝදිතයින් විසින් තෝරාගත් රැඳවියන් 8 දෙනෙකු බන්දනාගාරය තුල පිහිටි කාර්මික අංශයේ නැමැති ප්‍රදේශයට රැගෙන ගොස් මරා දැමීම ඊට කුමන කිරීම සහ නීති විරෝධී ජන රාශියක් වශයෙන් රැස්ව කටයුතු කිරීම ඇතුළු අපරාධ චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. යනුව මෙම නඩුවේ තීන්දුව අද දින ගිහන් කුලතුංග ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබුණේ. අද දින නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණත් එය මේ අනුව ජනවාරි මාස 12 වෙනිදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහදිකන විනිසුරු මඩුල්ල නියම කළා. පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.